ඔන්න අපි අදත් එකතු වෙනවා කවිත්මත් එක්ක චිත්‍ර අඳින්න නේද? ඔව් කියන හයි අර දිහා බලන්න. ඔව්. කොහොමද කැමරක දිහා බලන්නේ? ඔව් ඒක තමයි. ඉතින් අපිත් එක්ක මේ වගේ YouTube channel එකත් එක්ක එකතු වුණාට පුංචි අයට මේ අත්දැකීමත් ඉතාම වැදගත් නේද? කැමරකක් එක්ක අපිත් එක්ක වැඩ කරන්න මේ වගේ program එක නේද? පුංචි අයට මේ වගේ අලුත් අලුත් දේවල් අපි උගන්වන්න ඕන අනිවාර්යයෙන්ම ඒව තමයි අනාගතයේ ගොළු වෙනස්ම විදිය දේවල් කරන්නේ. ඉතින් චිත්‍ර අඳින විතරක් නෙමෙයි අපි අනිවාර්යයෙන්ම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය, ඔවුන්ගේ හැදියාව නේද? මනස එක තැනක තබා ගැනීම මේ සියලුම දේවල් අනිවාර්යයෙන්ම මේගොල්ලෝ අපිත් එක්ක ඉගෙන ගන්න ඕනේ. ඉතින් චිත්‍ර අඳිනවා කියන්නේ තවදුරටත් එහෙම හැමදේම ඉගෙන ගන්න එක තමයි. එහෙමනම් අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න අද අඳිමු අපි සරලම සරල චිත්‍රයක් කොහොමද අඳින්නේ කියලා. අපි අඳිනවා බකමූණේක සරලව. අපි කල්ලොත් ඇඳලා තියෙන විවිධ විදිහ හැඩතල වලින් අපි සරල ක්‍රමයකට කොහොමද අඳින්නේ කියලා දැන් ඔන්න අඳින්නයි හදන්නේ. අනිමුද? හරි. මේ වගේ චූටි බබෙකුට කොහොමද ඒ වගේ එකක් ටග් ගාලා අඳින්නේ කියලා. හරි. එහෙනම් මෙන්න මේමයි කරන්නේ. මෙතන ඉඳලා අපි අඳිනවා මෙන්න මේම රවුමක් රවුම් හැඩයක් අඳින්න ඕනේ. රවුම් හැඩේ බොහොම නිදහසේ අඳින්න පුළුවන්. මෙන්න මේම රවුම් හැඩයක් ඇඳලා මේ හරියට නවත ගන්න. අන්න බලන්න මේක ඇඳ ගන්න පුළුවන්ද කියලා ලොකුවට. අන්න ලස්සනට අඳිනවා දැක්කද? හරියටම හරි. නයිස්. වෙරි නයිස්. හරි. ඔහොම ඇඳ ගත්තා. ඊට පස්සේ අපි කරන්නේ මේ හරිය මේ මැද හරිය මෙන්න මේ හරිය බලාලා මේ හරිය පොඩි ඩොට් එකක් තියාගෙන මේ ඇඳපු කොන් දෙක අපි මෙහෙම එකතු කරනවා මෙන්න මෙහෙම මෙතන. බලන්න. ඔහොම එකතු කරනවා මේ දෙක මෙතන. බලන්න පුළුවන්ද කියලා? රවුමට එකතු කරනවා එතෙන්ට නේද? අන්න හරි. හරි. එකතු කරලා අපිට පුළුවන් ඊට පස්සේ ඒ එකතු කරපු තැනේ ඉඳලා හරි හරි පුතේ හරි ඕකේ. හරි බය වෙන්න එපා. කොහොම ඇඳුනත් කමක් නැහැ. හරි. ඊළඟට මෙන්න මෙහෙම තව යාගේ ලොකු ඇස් දෙකක් තියෙන මෙහෙම කැහක් එකතු කරන මේ පැත්තට. තව එකක් එකතු කරන ලොකු ඇහක් ඔන්න ඔහොම ওই පැත්තට. බලන්න. ලොකු ඇස් දෙකක් අපි ඔන්න ඇඳගත්තා. නේද? ඒ බය නැතුව මේව අඳින්න ඕනේ පාට කරන්න නම්මල තාත්තලා දන්නවා පුංචි අයට ඉඩ දෙන්න නිදහසේ චිත්‍ර අඳින්න එක තමයි අපි කියලා දෙන එකම දේ. හරි. ඔන්න ඔහොම පොඩි ඇස් දෙකක් අපි මෙතෙන්ට දානවා. ඊට පස්සේ අපි මේ හැඩේ ලොකුවට යාගේ නහය නේද කට මේ වගේ අඳින්න පුළුවන්. ඔහොම හැඩයක් අපි එකතු කරගන්නවා. අපි දන්නවා බකමූණගේ මේ මූලික හැඩේ තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතනින් මේ එකතු කරලා මේක එකතු කරනවා. ඊපස්සේ මෙතනින් මෙහෙම හැඩයක් ඔමැඳ ගන්නවා. ඊට පස්සේ මෙතන ඉඳලා අපි මෙහෙම කරලා මෙහෙටත් එකක් ඇඳ ගන්නවා. මොන බලන්න නේද? ඔමැඳ ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් තව නේද මෙතන ඉඳලා මෙහිම තව එකක් කොහොම හැඩයක් එකතු කරන්න නේද? මේ පැත්තෙත් පුළුවන් මෙහිම කරලා මෙහිම හැඩයක් එකතු කරන්න. මඩ දෙකක් එකතු කරගත්තා. ඊට මේ දෙක මෙහිම සම්බන්ධ කරන්න පුළුවන්. කොහොමද නේද? හරි. ඊට පස්සේ අපිට තව පුළුවන් හරි කමන්නේ. එහෙම එකතු කරන්න. හරි. ඊට පස්සේ මෙතනින් මෙහෙම කරා ආයි එයාගේ පිටහට මෙහෙම දැම්ම. නේද? මෙතනින් මෙතන. මේ හරි. මේ පැත්තෙත් පුළුවන්. මෙහෙම කළා මෙහෙම එකතු කරා. අන්න. Yes. ආ කැමති පාටක් ගන්න ප්‍රශ්නයක් නෑ. හරි. ඊට පස්සේ අපි මෙතනින් මෙහෙම පොඩි පිහාටු දෙකුත් ඔම අඳින්න පුළුවන් නේද? අන්න හරි. දැන් අපි අඳින්නේ යාගේ තව මොනවාද? කකුල් දෙකකුත් නේද? අඳිමුද කකුල් දෙක? මෙහෙම කකුලක්. ඔහොම අඳින. බොහොම ලේසි නේද? මෙහෙම කරා නේද? රොණන් ඔන්න තව පොඩි ලීයකුත් ඒකේ වාඩි වෙලා ඉන්න අඳින්න පුළුවන්. අන්න එහෙම ඇඳ නේද? අන්න හරි. දැන් කැමති පාටක් අපිට ගන්න පුළුවන් නේද? ගාමුද එහෙනම්? මං ගන්නවා මේ පාට. ඔයා කැමති පාටක් ගන්න. නමන පාටද ගන්නේ? ඔය පාට ආසු පාට නේද? පොඩි අය. තමක්.
තමන්ට පුළුවන් කැමති පාටවල් එකතු කරගන්න කාටුන් චරිතයක් නිසා. හරි ඔන්න එහෙනම් අපි ඇඳ නේද පින්නමුද ඇඳපු එක ලස්සනද කියලා ඔන්න බලන්නකෝ කලර්ස් වලින් අඳපු ලස්සන වෙනස් කරපු හැටි නේද ඉතින් මේ වගේ ඕලඩත් පුළක් අලුත් අලුත් විදිහට මේවා නිර්මාණය කරලා තමන්ගේ කරගෙන දේවල් ගොඩක් කරන්න ඉතින් පුංචි අයට මේ වගේ නිදහසේ අඳින්න එකම වැඩසටහන තමයි DPKIDS කියන්නේ ඒක ඕලඩ පුළක් DPKIDS එකේ තුල පරණ වීඩියෝස් ඔක්කොම බලලා උගලට අඳින්න පුළුවන් ඉතින් එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්න අපේ වැඩසටහනේ අපි අලුත්ම වීඩියෝස් අරගෙන නම් සිල් දනටම ජය වේවා bye